මේ ඔබ දකින්නේ Wall Street Journal විසින් පළ කර තිබෙන ප්‍රවෘත්තියක්. Iran help plot attack on Israel over several weeks. ඉරානය මෙම හමාස් සංවිධානයේ ම්ලේච්ඡ ප්‍රහාරයට පූර්ණ අනුදැනුම ඇතුව සහයෝගය ලබා දුන් බව ඔවුන් මෙම ප්‍රවෘත්තියෙන් පළ කර තිබෙනවා. ඒ අනුව ඉරානය තමයි පළවෙනි ග්‍රීන් ලයිට් එක දුන්නේ මේ පහර දීම සඳහා. ඒ Wall Street Journal හෙළි කරනවා. එතනින් පසු අපි මේ යන්නේ ඊයේ රාත්‍රියේ දර්ශනවලට. මේ ඊයේ රාත්‍රියේ ගාසා තීරයේ දිස්වුණු ආකාරයයි. ගාසා තීරයට අඛණ්ඩ ගුවන් ප්‍රහාර එල්ල කරන්නට ඊශ්‍රායලයේ කටයුතු කරනු ලැබුවා. මේ වන විට ඊශ්‍රායල් ජාතිකින් 700කට වඩා වැඩි පිරිසකුත් පලස්වින ජාතිකින් 400කට ආසන්න ප්‍රමාණයකුත් මරණයට පත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කරන්නේ long and difficult war ahead දීර්ඝකාලීන යුද්ධයකට මුහුණ දෙන්නට සිදුවනු ඇති බවයි. කෙසේ වෙතත් ඊශ්‍රායලයට ඊයේද එල්ල වුණු රොකට් ප්‍රහාරයි ඔබ මේ දකින්නේ. ඒවා අයන් ඩෝම් ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් යම් ආකාරයකින් නිෂ්ක්‍රිය කරන ආකාරයක් දැක ගන්නට පුළුවන්. කෙසේ වෙතත් ඊශ්‍රායල් නගරවලට ඉහළින් මෙන්න මේ ආකාරයටයි රොකට් ප්‍රහාර ඊයේ දවස වන විට දිස්වේ තිබුණේ. කෙසේ වෙතත් මීට අමතරව මලසිරු 260ක් මේ වන විට සොයාගෙන තිබෙනවා ඊශ්‍රායල් හමාස් ප්‍රහාරයෙන් මියුසිකල් ෆෙස්ටිවල් සයිට් එකක. ඒ තමයි කාන්තාරයේ ආශ්‍රිතව තිබිලා තියෙනවා මියුසිකල් ෆෙස්ටිවල් එක. ඒ මියුසිකල් ෆෙස්ටිවල් එකට ඊ හමාස් සංවිධානය පහර දීලා තියෙනවා. හමාස් සංවිධානයේ පහර දීමෙන් මිනිස්සුරු 260ක් එම ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබෙනවා. මේ ඔබ දකින්නේ ජෙරුසලම් නගරයේ ඊයේ රාත්‍රියේ තත්ත්වයයි. ජෙරුසලම් නගරයේ අඛණ්ඩ සටන් ඊයේ රාත්‍රියේ පැවතුණා. මේ ඊට අදාළ දර්ශනයි අප ඔබ වෙත සමීප කරන්නේ. දැන් ඔබ මේ සිටියමට ගියොත් හමාස් පාලනයේ සහිත භූමියෙන් තමයි මේ රතු පහටින් පෙන්වන ගාසා තීරය හමාස් පාලනයේ සහිත කොටස් තමයි මේ කහ පාටින් පෙන්වුම් කරන්නේ. මේ ප්‍රදේශ ආශ්‍රිතව දරුණු සටන් මේ වන විට ක්‍රියාත්මකයි.